එහෙම කතා කරන සංස්කෘතියක් තියන එක මොනවටද අපි හිතන ගන්නේ මහානම මේ මිනිස් ගතිගුණ කියනවා අපි හද තියෙන ඊට වඩා අපිට පුළුවන් මිනිස් ධර්ම මිනිස් ගතිගුණ මානව හිමිකම් ගැන අනිත් රටවල් වලට අනිත් සංස්කෘතියන්ට කියලා දෙන්න මේ වගේ සමාජයක හැදිච්ච හමුදාවක් අපිට තියෙන්නේ අපේ මේ වගේ හමුදාවකින් මේ වගේ මානවයිකාන්තම් පද වෙන්නේ නැහැ මොකෙස්ක මේ වාර්තාවක් අපේ හමුදාවන් වලට තියෙනවා මම මේ සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න යන්නේ මම කියන්නේ අපි අතින් වැරදි වෙන්නේ නැති කියලා දැන් බලමු මම බංකරේ කෙනෙක් ඉන්න වෙලාවේදී මෝටා බෝම්බයක් වැටෙනවා රත්න මගේ ළඟ ඉන්න මිත්‍රයන් කෑල් වලට කැඩිලා යනවා ඔත්‍රාෂ්වාදී වෙදි පියාගෙන ඇවිල්ලා මගේ අනිත් පැත්තේ ඉන්න මේ මගේ සහෝදර සබල මිය යන ත්‍රාෂ්වාදීන් අල්ලගත්ත සබලෙක් දෙල්ල කපලා ඔළුව ප්‍රදර්ශනය කරනවා මේ වගේ කෲර දේවල් කරනකොට මානසිකව දුබල පුද්ගලෙක් ඉන්නවා නම් එතන මෙන්තර වීක් අයට සමහර විලාවට මේ සම්බන්ධයෙන් මේක දරා ගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී මෙවැනි ඒකබලකින් යම් කිසි දෙයක් සිද්ධ වෙන්නට පුළුවන් කියලා. සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අපි රජයක් වශයෙන් යම නැත්නම් හමුදාවක් වශයෙන් කරන්නේ මේ தත්ත්ව වලක්වා ගැනීමට අපි හැමතිස්සම මේ සබලුන්ට කතා කරනවා මේ සබලුන්ව දැනුවත් කරනවා මේ සබලුන්ට කියලා දෙනවා මේ මානසික අයිතිවාසිකම් කියන්නේ මොනවද නීතිය ගැන කියලා දෙනවා මේ සම්බන්ධයෙන් අපි කමිටි පවත්වනවා මේ සම්බන්ධයෙන් මේ සීලවල ශේෂ්ත්‍ර ලෙවල් එකම ඒ සම්බන්ධව ක්‍රියාත්මකවීමට ජනමම සංවිධාන තියෙනවා මෙන්න මේ වගේ මේවැනි දේවල් වලක්වීම සඳහා අපි කියලා මාර්ග ගන්න තියෙනවා මෙන්න මේව තමයි අපි රටක් වශයෙන් එහෙම නැත්නම් මේ රටේ ජනතාව වශයෙන් එහෙම නැත්නම් සංවිධාන වශයෙන් ලෝකයට කියලා දෙන්නේ මෙන්න මේ தත්ත්වය අපි එහෙම නැතුව මේ වැරදි වෙනවා කියන එකම පුන පුනා අපේ ආයම වෙන රටවල් වලට කියලා මුදල් ගන්න ඕනෙත් හරිය තමන්ට පුද්ගලික වාසි ලබා ගන්න හරි කරනවා නම් ඒක හරි වැරදි මොකද මිනිස්සුන්ට කාරණේ නිසා අපේ හැදියාව අපේ හමුදාවල ඉන්න සබළු නිරදානි හැදিলাති ඇවිල්ලා තියෙන ඒ වගේ සමාජයක ඉතින් ඒගොල්ලන් අතින් ඒගොල්ලෝ දන්න හොඳට ಗುಣ ධර්ම ඇත්ත වශයෙන්ම මේකට හේතුව සමහර වෙලාවට මේවා ගැන ලියන අය මේවා ගැන කතා කරන අය මේ පැයකට දෙකකට වරුවකට මේ පැත්තට ගිහිල්ලා මිනිහෙක් ගැන ප්‍රශ්න කරලා මේ ගැන ලියනවා වෙන්න පුළුවන් ඒකයි කියන්නේ ඇත්ත පැත්තය නමුත් මේ පැත්තට ගිහිල්ලා ජීවත් වෙන්න ඕනේ හමුදාවේ සමාජිකයන් කොච්චර ජනතාව ජීවත් කරගැනීම සඳහා කොපමණ රාජකාරියක් කරන ඒ කියන්නේ ආරක්ෂාව සපයනට වඩා ජනතාව ජීවත් කරගැනීම සඳහා කරන රාජකාරිය බලන්නේ. ඉතින් මේවා යටපත් කළා මේ වෙනත් දේවල් ඉදිරිපත් කිරීම ඉතාමත්ම අසාධාරණයි. හොඳයි අපි කවදිරටත් විවිධ කරුණු කාරණා තේම අපිට කතා බහ කරන්න තේ සම්බන්ධයෙන් අපි කතා බහ කරමු. හෙට විරාමයක නතර ශ්‍රී ලංකාවේ සහනසේක තියෙන ඉතාමත් භයානක රටක් හැටියට මේ සම්බන්ධයෙන් අද දවසේ පුවත්පත් වලත් සඳහන් වෙලා තිබුණා. අපි අර කලින් කතා කරපු කාරණාවත් එක්ක මේක සම්බන්ධයි. ජාත්‍යන්තරින් පැමිණෙන පිරිස් රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව ජාත්‍යන්තර දෙකින ප්‍රකාශ. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ මොකද ධර්ම මතයේ කෙටියෙන් සඳහන් කරමු. මේ සම්බන්ධව තමයි කියන්නේ කාරණේ තමයි
යම්කිසි පුද්ගලයෙක් අපේ රටට ඇවිල්ලා සුළු කාලයක් ඉඳලා යම්කිසි නිගමනයකට එන්නට හරි අමාරුයි. නමුත් මෙතන තවත් එකක් තියෙනවා. අපි යම්කිසි පුද්ගලයෙක් කියපු එක ඡේදයක් එහෙමත් එක වාක්‍යයක් විතරක් දිහා බලලා අපි කලබල වෙනවත් නරකයි. එහෙනම් කියපු අනිත් දේවලු අපි බලන්න ඕන. මොකද මමත් හම්බුණා එතුමාව. ඒ හම්බුන අවස්ථාවේදී එතුමා අපි ගැන සාමත් පැහැදීමකින් කතා කළා. ඒ එළියේ පුත්සලින් යම් වගකීමක් ගන්න පුත්සලින් ඔවුන් දැන් ඔබතුමාගේ මුණ ගැහුණා කියලා කිව්වා. ඒ අවස්ථාවේදී ඔබතුමා සමකාලීන සත්‍ය පිළිබඳ පැහැදීමෙන් කතා කරනවා. නමුත් යම් යම් ප්‍රකාශ නැවෙන ප්‍රකාශයක් තෝ නිකුත් කරනවා. එතකොට තේවා කරස් කරයි නේද? ඇත්තටම හෝම් කියලා තිබුණා. මම මේ යම් කරපු වාක්‍යයක් විතරක් ගහන්න නොකා මම රජයත් සමගම පැහැදීමකින් ඇතුළු රාජකාරී කරන්න සූදානම් කියලා කියනවා. මම හිතන්නේ එතුමා එක යම් කිසි සිද්ධියක් දෙකක් ගැන හිතලා කරන්නට ඇති. නමුත් අත්ත වශයෙන්ම මෙන්න මෙතනයි අනිත් එක අපි මම පුදුමයි කියන්නම් මේ කාරණය. අපි මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය. අපි මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් කිරීමට මේ ප්‍රශ්නයට විසඳුමක් දීලා අවසන් කිරීමට මහත් ප්‍රයත්නයක් කරනවා. මේ ප්‍රයත්නයේදී රජය හා ජනාධිපතිතුමා තමයි අවංක පාර්ශව. අපි හැමතිස්සම අවංකව මේ විසඳීම සඳහා ඉදිරිපත් කරන කොටස තමයි ජනාධිපතිතුමා සහ මේකේ අනිත් පාර්ශවයේ ඉන්නේ මේ LPP සංවිධානය. මෙතන අපි මේ පිටරටින් එන අය හරි ලංකාවේ ඉන්න අය හරි මතක තියාගන්න ඕනේ කිසිම දෙයක් කරන්න නරකයි මේ අපේ අවංක පාර්ශවය තවත් අමාරුවට දාන. මෙතන තමයි මම හිතන්නේ මේ හුඟක් අය කරන වැරද්ද. ඒගොල්ල මම හිතන්නේ අපේ අවංකභාවය මේ අවංකව ලෙසම මේ ප්‍රශ්නය විසඳන්න අපි ඉදිරිපත් කළා කියනවා කියන කාරණය අමතක කළා. මෙතෙන්දී යම් යම් පොඩි දේවල් අරගෙන මේ ප්‍රකාශනකුත් කරනවා. එහෙම නැත්නම් යම් යම් දේවල් සිදු කරනවා. මෙහෙම කිරීමෙන් වෙන්නේ මේ අවංක පාර්ශවයට අනවශ්‍ය පීඩනයක් ගෙනත් දෙනවා. ඒකත් මේ අවංක පාර්ශවයට අනවශ්‍ය පීඩනයක් ගෙනත් දීමේදී අනිත් පාර්ශවය මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ඒක ගන්නවා. එහෙම ප්‍රයෝජන ගන්නකොට වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳෙන්න ආධාර වෙන්නේ මේ ප්‍රශ්න තවත් දිග්ගෙනෙන්න වෙනවා. මම මේක හැම තිස්සෙම මගේ ළඟ තියෙන හැම නියෝජිතයෙක්ට මම මේ කතාව කියනවා. මම ඒගොල්ලන්ට කියනවා remember the president and the government is the genuine partner. Sincerely we want to solve this problem. LPP is the obstacle. So don't do anything which will help LPP. Then what will happen when you prolong this? Don't do anything to, you know, increase the gap. මේ පරතරය හැස් කරන්න කටයුතු කරන්න එපා. හැම තිස්සම මේ පරතරය ළඟට ගේන්න කටයුතු කරන්න. මෙන්න මේක තමයි තාක් අවාසනාවන්ත දේ. මම හිතන්නේ මේ බව අපි හරියට ඒගොල්ලන්ට කියන්නේ නැද්ද මම දන්නේ. අපි මේක හරියට කියන්නේ. අපි මේකට ගුණ අවංක සමහර විට ඒකක්ෂය කියනට පුළුවන්. අපි මේ කාරණාව ජනතාවට එහෙම නැත්නම් සාත්‍යන්තරයට සම්ප්‍රේෂණය කරන ආකාරයන් දුරස්ථාවක් කියනවා. වෙන්න පුළුවන්. ඒක තමයි අපි හරියට ගන්න ඕනේ නේද? හරි. සමහර කියනවා ඒකේ තියෙන